අයිබුවන්. සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි ඔබ මෙතැන් සිට සූදානම් වන්නේ. බොහෝ දෙනෙක් හිතනවා ලෞතුරා බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කළේ මරණින් මතු ජීවිතය වෙනුවෙන් කියලා. එහෙම නැත්තං නිවන් අවබෝධ කර ගැනීම සඳහා පමණක්ය කියලා. ඔව්, ලෞතුරා බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දුන් මාර්ගයේ තියෙන්නේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න ආකාරය තමයි. හැබැයි උන්වහන්සේ ලෞකික ජීවිතය නිවැරදිව ගත කරන ආකාරය පිළිබඳවත් දේශනා කරලා තියෙනවා. මොකද අපි අපේ ලෞකික ජීවිතය නිවැරදිව ගත නොකළොත් අපට මරණින් මතු ජීවිතයත් නිවැරදිව ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන මේ ටික කාලයේදී නිවැරදිව ජීවත් වෙලා මරණින් මතු ජීවිතය සැපවත් කරගන්නට උත්සාහ කරමු. එහෙමත් නැත්නම් නිවන් මාර්ගය ඉක්මනින් අවබෝධ කරගන්නට උත්සාහ කරමු. එවෙනුවෙන් අද දවසේදීත් ධර්මකාරණා රැසක් ඔබට පැහැදිලි කරලා දෙන්න අපේ ගරු ස්වාමින් වහන්සේ සූදානමින් ඉන්නවා. මෙතැන් සිට සෙනසුරාදා දම්සක්නද ධර්මදේශනය පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අට්ටා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් සෙනසුරාදා දවසේ ඔබ හැම දිනාම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරගන්න බොහොම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දෙනාටම අපි මේ උතුම් ධර්මශ්‍රවණයත් ඔබේ ජීවිතයේ ධර්ම අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. භාවනා කිරීමත් නිවන් දොරටුවක්. ඒ වගේම ධර්ම දේශනාවත් නිවන් දොරටුවක්. ධර්ම සාකච්ඡාව, ධර්ම සම්මර්ෂණය නිවන් දොරටු හැටියට බුදුරජාණන් වහන්සේ විමුක්තායතන කියන සූත්‍ර දේශනාවේදී අපිට පෙන්වලා දෙනවා. ඒ නිසා බණ අහනකොට බණහන කෙනෙක් තුළ ධර්මයේ ඇසීමේ අප්‍රමාණ ආශාවක් ඇති කර ගැනීම, ඒ වගේම දේශනාව පුරාම හොඳට කන් යොමු කරගෙන බණ ඇසීම, මම මේ ධර්ම කාරණා තේරුම් ගන්නවා වටහා ගන්නවා කියන අවබෝධයක් අදිෂ්ඨානයක් ඇති කරගෙන, හිතේ අදිෂ්ඨාන, ඒකට කියන චිත්ත ඉරදීපාදේ ඇති කරගෙන බණ ඇසීම, ඊළඟට අදාළ ධර්ම කරුණු මතක තියා ගැනීම, ඔබ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්ම දේශනාවෙන් කියවෙන වැදගත් ධර්ම කාරණා ග්‍රහණය කරගන්න මතක තියාගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඊළඟට අනත්තන් රිංචති, බණහන වෙලාවේ බාහිර වැඩකටයුතු පැත්තක තියලා දේශනාව තුලම හිත පිහිටවාගෙන අනවශ්‍ය දේවල් හිතෙන් බැහැර කරමින් ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔන්න ඔය කාරණා ඔබ තුල ඇතුළත් කරගෙන ඔබ තුළ පිහිටවාගෙන ඔබට බණ අහන්න පුළුවන් නම් ධර්මශ්‍රවණය, මේ බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්තුනි, අද අපි විමසලා බලමු මේ චතුරාරි සත්‍ය, මේ ආයතන හය ඇසුරු කරගෙන අපි දකින්නේ කොහොමද කියලා. දැන් අපි චතුරාරි සත්‍ය පැත්තෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන මේ ලෝක සත්‍යයට දේශනා කරේ ආරි සත්‍ය හතරක්. බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවකම ඉලක්කය ගත්තොත් හැම දේශනාවකම ඉලක්කයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගත් දේශනා, නිවන් අවබෝධය අරමුණු කරගත් දේශනා. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69ට බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්ඛවේ චාරිකං, මහණෙනි චාරිකාය වඩින්න, බහුජන හිතාය බහුජන සුඛාය,
බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස චාරිකාය වඩින්. අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන. දෙව්මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින්. ගම්නියම් ගම්පුරා වැඩම කරන්. එක මගකින් දෙනමක් යන්න එපා. එක මගකින් එක නමක් බැගින් වැඩම කරන්. එහෙම වැඩම කරමින් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිතව සබ්භ්‍යාංජනං පැහැදිලි ප්‍රකාශන මාධ්‍යෙන්, ඉගැන මිනිස්සුන්ට තේරෙන භාෂාවකින් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසෙත් පිරිසිදු නිවන් මගම දේශනා කරන් උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන ඒ නිවන් මගම දේශනා කරමින් වඩින්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ 60 ධර්මප්‍රචාරයේ පිණිස පිටත් කරේ. දැන් බලන්න ඔබ දන්නවා භික්ෂුන් වහන්සේලා පැවිදි වෙනකොට මේ බුද්ධ ශාසනය තුළ භික්ෂු භික්ෂුණී මේ ශ්‍රමණ පිරිසක් හැටියට බුද්ධ ශාසනයට ගිහි ජීවිතය අතහැරලා ඇතුල් වෙනකොට ඒ අය පැවිදි වෙන්නෙම සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. මේ සියලු දුකින් නිදහස් වෙලා නිවන් අවබෝධ කර ගැනීම පිණිස ඉමං කාසාවන් ගහෙත්වා අනේ මට මේ කසාවත ලබා දීලා මාව පැවිදි කරන්න කියලා තමයි කෙනෙක් පැවිද්ද ඉල්ලලා මේ බුද්ධ ශාසනය තුල පැවිදි බව දරාගන්. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනයක් තුල කෙනෙක්ගේ ඉලක්කේ ගිහි ශ්‍රාවකෙක් වේවා පැවිදි ශ්‍රාවකෙක් වේවා ඒ කෙනාගේ ඉලක්කේ තමයි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනුවෙන් ධර්මාවබෝධය වෙනුවෙන් සසර දුකින් නිදහස් වීම පිණිස වීරිය වැඩි. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඉලක්කයන් පෙන්වලා දෙනවා. මගේ බුද්ධ ශාසනය තුළ පැවිදි කෙනෙක් නම් ස්වාමීන් වහන්සේ නමක් නම් බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියනවා. අන්න අපිට පැවිදි ශ්‍රාවකෙක් හැටියට ස්වාමීන් වහන්සේ නමක් නම් උන්වහන්සේට තියෙන ඉලක්කය තමයි සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මමත් උන්වහන්සේලා වගේ ගුණ ඇති උත්තමයන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියන අරමුණ තුළ අප්‍රමාදීව මේ බුද්ධ ශාසනය තුළ වීරිය වඩන්න කියන. ඊළඟට පැවිදි වෙච්ච භික්ෂුණීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් පෙන්නනවා කේමා උප්පලවන්නා වගේ වෙනවා කියලා මහන්සි ගන්න කියන. අන්න මේ බුද්ධ ශාසනය තුළ උතුම් අරහත්ත්වයට පත්විච්ච ධර්මාවබෝධයක් ලැබපු ශ්‍රේෂ්ඨ රහත් මෙහෙණින් වහන්සේලා අරමුණු කරගෙන ජීවිතයේ ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්න කියන. බුද්ධ ශාසනය තුළ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඉන්න උපාසක උපාසිකාව. ගිහි ශ්‍රාවකයන්ට උපාසකයෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉලක්කය. මම චිත්ත ගෘහපති වගේ වෙනවා. හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියනවා. ඒ අය ගිහි ජීවිතයේ තුළම අනාගාමී ඵලයේ දක්වාම ධර්මාවබෝධයේ පිණිස ජීවිතේ දියුණු කරගත්තයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා උපාසිකාවක් නම් ඒ උපාසිකාවගේ ඉලක්කය තමයි මම කුජ්ජුත්තරා වගේ වෙනවා, වේලුකණ්ඨකී නන්ද මාතා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියනවා. අන්නේ විදිහට ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවොත් ගිහි ජීවිතයේ තුළ රැඳිලා අනාගාමී ඵලයේ දක්වාම ඉහළටම ධර්මාවබෝධයේ පිණිස හිත වඩා ගත්තයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ මේ සත්‍යයන් සසර දුකින් නිදහස් කරලා නිවන් අවබෝධයේ කරා අරගෙන යෑම පිණිස ඒ අයට ධර්මාවබෝධයට මඟ පෙන්වීම. පිංගතුනේ මේ චතුරාර්ය සත්‍ය ගත්තොත් ආර්ය සත්‍ය හතරක් හැටියට අපි මේ ආයතන හය මුල් කරගෙන මේ ආර්ය සත්‍ය විමසලා බලන හැටි දකින හැටි අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. දුක්ඛාර්ය සත්‍ය. දුක නම් වූ ආර්ය සත්‍ය. කොහොමද ඔබ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන දේශනාවේ අහලා තියෙන්නේ? ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරනවා. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්, කැමතිදී නොලැබීම දුකක්, හකුලෝලා ගත්තොත් සංක්ෂේපෙන් ගත්තොත් සංකිත්තේන පංචඋපාදානක්ඛන්ධා දුක්ඛා. සංක්ෂේපෙන් ගත්තොත් හකුලෝලා ගත්තොත් මේ පංචඋපාදානස්කන්ධයමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට දැන් අපි මේක ආයතන හය ඇසුරු කරගෙන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ආයතන, ආයතන කියන්නේ සංසාර ගමන සකස් කරන, මේ සසර ගමන සකස් කරමින් අපිව සංසාරයට අරගෙන යන
මූලිකම ස්ථාන හයක් ධර්මයේ පෙන්නනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. අපි මේවට ආයතන කියන්නේ අවිද්‍යාවත් තණ්හාවත් මුල් කරගෙන පටිච්ච සම්පාදයක් හැදෙනවා. මේ ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා සංසාර ගමනක් සකස් වෙනවා. දැන් ඔබ බලන්න, ඉපදීම දුකක්. ඔන්න දුක්ඛාරි සත්‍ය, ජාතිපි දුක්ඛා. දැන් ඔබ බලන්න ඕනේ, ඔබ ඉපදිච්ච කෙනෙක්. මේ මනුස්ස ලෝකේ අපි ඉපදිච්ච අය. එතකොට උපදිනකොට අපිට මොනවද මේ ලැබිලා තියෙන්නේ ඉපදුනා කියලා? ආයතනානම් පටිලාභෝ. අන්න බුදුරජාණන් වහන්සේ ඉපදීම විස්තර කරනවා. ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි. දැන් ඔබ මව කුසින් ඉපදුනා වගේ මේ ලෝකේ තවත් සත්‍යයන් එක එක ක්‍රමවලින් උපදිනවා. සමහරු බිත්තර ඇතුලෙන් උපදිනවා. ඔය කුරුල්ලෝ නොඑක් සත්‍යයන් ඉන්නවා, බිත්තර ඇතුලෙන් උපදිනවා. බිත්තර කටුව කඩාගෙන සත්‍යයන් එළියට එනවා. හැබැයි එහෙම ආපු කුරුළු පැටියෙක් වෙන්න පුළුවන්, කුකුල් පැටියෙක් කියලා හිතන්. ඒ සත්‍යයටත් තියෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. ස්වරූපේ වෙනස් වෙන්න පුළුවන්, හැඩේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බිත්තරයක් තුලින් ඉපදුනත් ආයතන හයක පහළවීම, ආයතනානම් පටිලාභෝ. එක් ඕපපාතිකව පහළ වෙනවා. දෙවියන්, බ්‍රහ්මයන්, නිරිසත්වයන්, බොහෝ අපාගත සතුන් ඕපපාතිකව පහළ වෙනවා. එහෙම පහළ වුණත් සියුම් ශරීරයක් තුල ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස, ආයතනයන්ගේ පහළවීම. සමහර සත්ත්ව උපදිනවත් තෙත් පරිසරයේ ඇසුරු කරගෙන. එහෙම ඉපදුනත් ඒ ශරීරය තුලත් අර කියන ආයතන හයක පහළවීමක් තියෙනවා. දැන් ඔබ තුලින් බලන්න, ඔබ මනුස්ස ලෝකේ මව කුසකින් ඉපදිච්ච කෙනෙක්. එතකොට ඔබ තුල ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස, ආයතනානම් පටිලාභෝ. ඉපදුනේ ආයතනයන්ගේ පහළවීමක්. ආයතන හයක් තමයි පහළ වුනේ. දැන් බලන්න, මේ ආයතනයන්ගේ පහළවීමම දුකක්. බලන්න, ඉපදිච්ච දවසේ ඉඳන් පුංචි දරුවෝ අඬනවා, කෑ ගහනවා, උඩු බැලි අතට මලමුත්‍ර කරගෙන යන්තම් අවුරුද්දක් දෙකක් යනකම් කතා කරගෙන තමන්ගේ අසනීපයක් හරි කියන්න පුළුවන්, වේදනාවක් කියාගන්න පුළුවන් මට්ටම වෙනකම් අඬනව ඇරෙන්න මොනව කරන්නද? උඩු වැලි අතට වැතිරිලා එක තැන මලමුත්‍ර කරගෙන කෑග ගහ අඬනවා තමයි. එතකොට මේ ඉපදීමම දුකක්. සමහරු උපදින්න ගිහිල්ලා මැරෙනවා. දරුවෝ උපදිනකොටම මැරෙනවා. එක්කෝ ඉපදිලා දවසින් දෙකෙන් සමහර දරුවෝ අම්මලා කිරි දිදී ඉන්නකොට එහෙම මැරෙනවා. ඉපදීමම දුකක්. ඊළඟට වයසට යනවා. ඉපදුනා නම් දවසින් දවස, දවසින් දවස වයසට යනවා. කෙස් ටික පැහිලා යනවා, හම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා, ශරීර ශක්තිය නැති වෙනවා. එතකොට වයසට යෑම තුළ ඔබ දැකලා ඇති සමහරු හොඳටම වයෝ වෘද්ධ වෙලා. සමහරු දැක්ක ගමන් කියනවා, අපෝ මෙහෙම නම් දුක් විඳ විඳ ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. ඇයි ඒ? කෙනෙක් වයසට ගිහිල්ලා විඳින දුක දකිනකොටම තව කෙනෙකුට ඒ දුක තුළ බියක් උපදිනවා. ඒ නිසා සමහරු එක තැන මලමුත්‍ර කරගෙන නැකිට ගන්න බැරුව වයසට ගිහිල්ලා බොහෝ දුක් විඳිනවා. එතකොට වයසට යෑම දුකක්. ලෝකේ කාටවත් කියන්න බෑ නෑ ඒක සැපක් කියලා. එතකොට මේ වයසට යන්නේ අර ඉපදිච්ච දේවල්මයි. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, මේවා තමයි වයසට යන්නේ. ඊළඟට ලෙඩවීම දුකක්. ලෙඩ වෙන්නේ මොනවද? ඇස ලෙඩ වෙනවා. බලන්න, ඇහැ මුල් කරගෙන කොච්චරනම් ලෙඩ රෝග හැදෙනවද? ඇහි තුවාලෙනවා, ඇහි සුද එනවා, නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. ඇහැට වෙනම වෛද්‍යවරු ඉන්නවා, ඇස් සම්බන්ධ වෛද්‍යවරු. ඊළඟට කන ලෙඩ වෙනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා, කනේ තුවාල හැදෙනවා, සැරව ගලනවා, නොයෙක් උපකරණ දානවා. එතකොට කන මුල් කරගෙන ලෙඩ රෝග හට ගන්නවා. නාසය මුල් කරගෙන ගඳ සුවඳ නොදැනෙන මට්ටමට ජරා ජීර්ණ වෙලා නොයෙක් ලෙඩ රෝග හට ගන්නවා. දිවේ හට ගන්නවා. සමහර මොක පිළිකා ඇති වෙනවා. දිවේ කොටස් කප කප අයින් කරනවා. ඊළඟට ශරීරේ, මනස, සමහරුන්ට කායික නොයේක් ලෙඩ කොටසෙන් කොටසට වෛද්‍යවරු ඉන්නවා. හම සම්බන්ධයෙන්, ඊළඟට දත් සම්බන්ධයෙන්, ඊළඟට ඇතුලේ කොටස් වෙන වෙන හදවත සම්බන්ධ වෛද්‍යවරු, පෙනහළු සම්බන්ධ වෛද්‍යවරු, බඩවැල් සම්බන්ධ. එතකොට කොටසෙන් කොටසට මේ හැදෙන ලෙඩ රෝග ගත්තොත්, මේ ඇස, කන, නාසය, දිව, කය, ඊළඟට මනස, මානසික රෝග පීඩා, නොයෙක් මානසික රෝග තියෙනවා. එතකොට මේ විදිහට මේ ආයතන හයමයි ලෙඩ වෙන්නේ.
එතකොට බලන්න ඉපදීම දුකක්. ඉපදුනේ මොනවද? ආයතනානම් පටිලාබෝ, ආයතනයන්ගේ පහළවීම. ආයතන හයක් තමයි ඉපදුනේ. වයසට යාම දුකක්. එහෙනම් වයසට යන්නේත් ඉපදිච්ච මේ ඇස කන නාසය දිව කය මනසමයි. ඊළඟට ලෙඩවීම දුකක්. මොනවද ලෙඩවෙන්නේ? ඇස කන නාසය දිව කය මනස, මේවම තමයි ලෙඩවෙන්නේ. ඊළඟට මරණම් පිදුක්කම්. ඔබ බලන්න මැරී යන්නේ මොනවද කියලා. ඇස මැරී යන, කන මැරී යන, නාසය මැරී යන, දිව මැරී යන, කය මැරී යන, මනස මැරී යන. ආයතන හයම තමයි මැරෙන්නේ. මේවා එක එක සමහරු ජීවත් වෙලා ඉන්නකොටම ඇහේ පෙනීම නැති වෙලා ඇස් දෙක විනාශ වෙලා යනවා. සමහරුන්ගේ ඇහැ පිටින් අයින් කරලා සමහර වෙලාවට ප්ලාස්ටික් ඇස් දානවා. සමහරුන්ගේ කන් ඇහෙන්නේ නැතුව යනවා. මොන උපකරණ දැම්මත් ඇහෙන්නෙම නැතුව යනවා. එතකොට මේ වගේ සමහරුන්ගේ ශරීරේ කොටස් නොඑක් ලෙඩ රෝග හැදිලා කුණු වෙලා කොටසින් කොටස කප කප අයින් කරන ඒවා මැරි යනවා. එතකොට මේ ආයතන හය කොටස් වශයෙන් තැන් තැන් වලින් මැරි යන්නත් පුළුවන්. නමුත් අපි මරණය කියලා හඳුන්වන්නේ මේ ආයතන හයම මැරි යෑම. ආයුස්මාච විඥාන, මේ ශරීරය ඇසුරු කරගෙන තියෙන ආයුස අවසන් වෙලා උණුසුම බැහැර වෙලා විඥානි ශරීරයෙන් බැහැර වුණාට පස්සේ මේ මුළු ආයතන හයම කුණු වෙලා කුණු වෙලා පස් වෙලා යනවා. මේක තමයි අපි මරණය කියලා හඳුන්වන්නේ. එතකොට බලන්න මැරි යන්නේ මේ ආයතන හයමයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, ඊළඟට අප්‍රියයන් සමග එකතු වීමේ දුක. ඔබට තේරෙනවා ජීවත් වෙලා ඉන්නකොට ඔබ ඇලුම් කරන, ඔබ ආදරය කරන, ඔබ හිතවත් මේ හැම දෙනාම ඔබ වගේම ඇස කන නාසය දිවකය මනස ඇති පිරිසක්. ඒ හැමෝමත් ලෙඩ වෙනවා, වයසට යනවා, මරණය කරා දවසින් දවස ලං වෙනවා. ඔබට ඉස්සර වෙන්න වෙයිද, ඔවුන්ට ඉස්සර වෙන්න වෙයිද, කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපිට යාළු මිත්‍රයෝ 3-400ක් අපි වටා ඉන්නවා කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 3-400ක්. ඒ යථාර්ථයට අපිට මෝන දෙන්න සිද්ධ වෙනවා. අන්න ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. ඊළඟට අප්‍රියයන්, හතුරෝ, තරහකාරයෝ, ඊරිසියාකාරයෝ, නොයෙක් කුහකකම් කරන මිනිස්සු, ඔබට නොයෙක් විදිහට හිංසා පීඩා කරන පුද්ගලයෝ ජීවිතේ මැරෙනකන් කොහේ හිටියත් මුණ ගැහෙනවා. ඒක තමයි සංසාරي හැටි. එවැනි අයත් එක්ක අකමැත්තෙන් වුණත් ජීවත් වෙන සිද්ධ වෙනවා. අන්න අප්පියේහි සම්පයෝගෝ දුක්කෝ, අප්‍රියන් එක්ක එකට වාසය කරන්න සිද්ධ වීමම දුකක්. ඊළඟට කැමති දේ නොලැබීම දුකක් කියන. ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපන්නා වූ සත්‍ය ප්‍රාර්ථනා කරනවා සමහර ඉපදීම දිහා බැලලා. අයියෝ මට නම් මේ වගේ දුක් විඳින ඉපදීමක් නම් සංසාරේ ඕන්නෙමත් නෑ කියලා හිතනවා. හැබැයි කෙලෙස් සහිත අවිද්‍යාවත් තණ්හාවත් එක්ක ඉපදී ඉපදී යන තාක්කල් එවැනි නොයෙක් දුක්ඛිත උපත්වල උපදින්න සිද්ධ වෙනවා. සමහර ලෙඩ්ඩු දැකලා මිනිස්සු ප්‍රාර්ථනා කරන මට නම් උපඋපන් ජාතිවත් මේ වගේ නම් ලෙඩ රෝග හැදෙන්න එපා. හැබැයි ප්‍රාර්ථනා කළා කියලා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉපදුනා නම් ලෙඩ වෙනවාමයි. සමහරු හිතනවා මට නම් මෙච්චර වයසට ගිහිලා දුක් විඳින්න ඕනේ. හැබැයි ඉපදුනා නම් වයසට යනවා. මරණයේ ඉදිරි අනේ මට දැම්ම නම් මැරෙන්න බෑ, මට දාලා යන්න බෑ, මං කොහොමද උඹලා දාලා යන්නේ කියලා. මාව බේරගනින්නලා කී කී කොච්චර මැරෙන්න යන මිනිස්සු නොමැරී ඉන්න උත්සාහ කරනවද? හැබැයි කාටවත් නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ කාන්තේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන් නොවි ඉන්න, අනේ දාලා යන්න එපා, අතහැරලා යන්න එපා කී කී මිනිස්සු ප්‍රාර්ථනා කරාට කැමති දේ ලැබෙන්නේ නැහැ. අන්න ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, ඒක තමන්ට කැමති දේ නොලැබීමේ දුකක් හැටියට ආපහු තමන්ට විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට ඒ අය ගැන හිත හිතා ජීවිතේ දුක් විඳිනවා. ඊළඟට මිනිස්සු අප්‍රියයන් සමග එකතු වීම දුකක්. ඒ ගැන හිතනවා, ප්‍රාර්ථනා කරනවා, අනේ මට නම් තරහකාරයෝ නම් මුණ ගැහෙන්න එපා, මේ වගේ මිනිස්සු සංසාරේ හම්බෙන්නවත් එපා. හැබැයි ඉපදී ඉපදී යන තාක්කල් මුණ ගැහෙනවා. අන්න කැමති දේ නොලැබීමේ දුක. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දුක අපිට තේරෙන හැටියට දුක්ඛාරේ සත්‍ය ඔය විදිහට කෙනෙකුට තේරෙන විදිහට විස්තර කරලා පෙන්නනවා. දැන් ඔය සියල්ල ඔබට තේරෙනවා. ලෝකේ කාටවත් කියන්න බෑනේ ඔය කියපු දේවල් අපිට නම් අදාළ නැහැ. අපිට ඒව දුකක් නෙමෙයි. අපිට ඒව සැපක් කියලා ලෝකේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒක දුකක්මයි. බුදුරජාණන් වහන්සේ තවත් පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. අපි මනසින් ශෝක කර අඬනවා,
දුක්විඳිනවා. උපායාස හූල්ලනො සමහරු පපුයත් ගකහඬනවා, විලාප දෙනවා, සුසුම් හෙලනවා, හූල්ලනවා. ඕක තමයි ජීවිතය. එතකොට මේ සියලු දුක්දොම් නස්වලට, මේ දුක්කාරි සත්‍යයට බුදුරජාණන් වහන්සේ අවසානි පෙන්නනවා මේ දුකට අපිට කරන්න තියෙන එකම දෙයයි අවබෝධ කරගන්න විතරයි. එහෙමනම් අවබෝධ කළ යුතු දුකක් තියෙනවා, ඒ තමයි සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා. අන්න සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවල ගත්තොත් දුක කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න අපිට පෙන්නලා දෙනවා කාරණා පහක්. ඒ තමයි සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා. දැන් ඉපදීම දුකයි 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 කියලා කොච්චර කෑයක් ගහ හිටියත් ඉපදීමෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ලෙඩවීම දුකක් දුකක්, අයියෝ මන්න ලෙඩ වෙන්න එපා කියකි කොච්චර කිව්වත් ලෙඩ නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට වයසට යෑම දුකක්, මරණයේ දුකක්, ඒක කවුරුත් කියන. හැබැයි ඒකෙන් මිදෙන්න නම් දුක අවබෝධ කර යුතුයි. එහෙනම් අවබෝධ කරන්න තියෙන්නේ සංකිත්තේන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා. සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවල ගත්තොත් දුක කියලා අපිට අවබෝධ කරගන්න තියෙන්නේ පංචඋපාදානස්කන්ධ දුක. දැන් ඔබ හිතන්න, එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොහෙද? අර ආයතන හය තුලම තමයි. ඇසේ හටගන්නවා පංච උපාදානස්කන්ධේ, අන්න දුක. කන තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. නාසය තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. දිව තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. ශරීරය තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. මනස තුල හටගන්නවා පංච උපාදානස්කන්ධේ. එහෙමනම් මේ දුක හටගන්නේ ආයතන හය තුලමයි පංච උපාදානස්කන්ධය හටගන්නේ. එහෙමනම් අපි අවබෝධ කරන්න තියෙන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධ දුකමයි ඔබ අවබෝධ කරගත යුත්තේ. අපි ටිකක් මේ දුක්ඛාරි සත්‍ය විස්තර කරගම් මේ විදිහට. දැන් ඔබ බලන්න, ඇස තුල කොහොමද පංච උපාදානස්කන්ධයක් හටගන්නේ? ඇසයි රූපයයි රූප උපාදානස්කන්ධයට අයිති දෙයක්. සතර මහා ධාතුන්ගෙන් තමයි ඇස හටගත්තේ. පඨවි, ආපෝ, තීජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැටගත්ත ඇස. ඇහැට පේන්නේ පරිසරය තුළ තියෙන ගස් කොළන්, ගොඩ නැගිලි, ගෙවල් දොරවල්, පුද්ගලයෝ, යාන වාහන, මේ පේන සෑම දෙයක්ම සතර මහා ධාතු නිසාම හටගත්ත දේවල්. ඒ නිසා ඇසත් රූපයත් අයිති වෙන්නේ රූප උපාදානස්කන්ධයට. ඇසයි රූපයයි විඤ්ඤාණය එකතු වෙනවා. ඒකට අපි කියන ඇසේ ස්පර්ශය. අපිට ඇහැට රූපයක් පේන්න නම් අපි කියනවා මං දැක්කා, මට පෙනුණා, මං බලාගෙන හිටි. දැන් අපිට එහෙම පේන්නේ කොහොමද? ඇහි ස්පර්ශය නිසා. ඇහි ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීම තමයි ඇහි ස්පර්ශය. එහෙමනම් ඇහැයි රූපයයි රූප උපාදානස්කන්ධයට අයිති. මේ ඇහැට රූපයක් එකතු කරලා දෙන්න විඤ්ඤාණය. ඒකට අපි කියනවා චක්කු විඤ්ඤාණය. ඒ තමයි විඤ්ඤාණුපාදානස්කන්ධේ. අන්න රූප උපාදානස්කන්ධි තියෙනවා එතන. ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වෙනවා කියන්නේ ඇහි ස්පර්ශය තුළ විඤ්ඤාණුපාදානස්කන්ධි තියෙනවා. මේ ස්පර්ශය නිසාම තව උපාදානස්කන්ධ තුනක් හටගන්නවා. ඒ තමයි විඳීම. ඇහැට පේන දේ ගැන විඳීම උපදිනවා. ඒ තමයි වේදනා උපාදානස්කන්ධේ. විඳින රූපය හඳුනගන්න පාට, වර්ණ, හැඩ, තල හැටියට කවුද, ඒ සියල්ල හඳුනගන්න. ඒ තමයි සංඥා උපාදානස්කන්ධේ. හඳුනගන්න රූපය ගැන චේතනා පහළ වෙනවා. ඒ තමයි සංස්කාර උපාදානස්කන්ධේ. දැන් ඔතන පංච උපාදානස්කන්ධේම තියෙනවා. ඇහැයි රූපයයි රූප උපාදානස්කන්ධයට අයිති. ඇහි හටගන්න චක්කු විඤ්ඤාණේ විඤ්ඤාණ උපාදානස්කන්ධයට අයිති. එතකොට ඇහි ස්පර්ශයෙන් ඇතිවන විඳීම වේදනා උපාදානස්කන්ධයට අයිති. ඇහි ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධයට අයිති. ඇහි ස්පර්ශයෙන් හටගන්න චේතනාව සංස්කාර උපාදානස්කන්ධයට අයිති. එහෙමනම් ඇහැ මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් හටගන්නවා. ඇහැට පේන රූපයක් රූපයක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා, බිඳිලා යනවා. ඔය වගේම තමයි කන. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා, බිඳී යනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව පංච උපාදානස්කන්ධ හටගන්නවා, බිඳිලා යනවා. දිවට දැනෙන රසයට අනුව පංච උපාදානස්කන්ධයන් හටගන්නවා, බිඳී යනවා. කයට දැනෙන පහසට අනුව පංච උපාදානස්කන්ධයන් හටගන්නවා, බිඳී යනවා. මනසෙන් මේවා ගැන හිතන්න හිතන් මනසට එන සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා
පංචුපාදානස්කන්ද හටගන්නවා බිඳිලෑනු. ඕක තමයි අවබෝධ කළ යුතු සංකිත්තීන පංචුපාදානස්කන්දා දුක්ඛා හැටියට දුක්ඛාරි සත්‍ය. අවබෝධ කළ යුතු දුක හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඔන්න ඔබ චතුරාරි සත්‍ය දුක නැමැති ආරි සත්‍ය ওই විදිහට සරලව මුලින් තේරුම් ගන්න. ඊළඟට දුකේ හට ගැනීම දුක්ඛ සමුදය ආරි සත්‍ය. කොහොමද බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම නම් වූ ඊළඟ ආරි සත්‍ය පෙන්වුවේ? දුක්ඛ සමුදය කියන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා. යම් තණ්හාවක් ඇද්ද පුනර්භවයක් ඇති කරලා දෙනවා. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඇලෙනවා. තට්ඨ තට්ඨාභි නන්දිනී උපෝපන් තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද ඒ තණ්හාවේ හට ගැනීම තමයි කියනවා දුකේ හට ගැනීම. අන්න එහෙමනම් ආයතන හයත් ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධයත් අයිති දුකට. ඒ දුක ආය ආයමත් සංසාරි දිගට දිගට හටගන්නේ දුක්ඛ සමුදය නිසා. දුක්ඛ සමුදය කියන්නේ දුකේ හට ගැනීම. එහෙමනම් දුක හටගන්නේ තණ්හාවේ හට ගැනීම තමයි දුක්ඛ සමුදය දුකේ හට ගැනීම. එහෙමනම් තණ්හාව හටගන්නේ කොහේද? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය ගැන. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය ගැන යම් තණ්හාවක් හටගත්තද තණ්හාව ඇති වෙන හේතු වෙන්නේ අවිද්‍යාව. ආයතන හය ගැනත් පංච උපාදානස්කන්ධයත් ගැනත් ඇති අවිද්‍යාව නිසා තණ්හාව උපදිනවා. තණ්හාව හටගත්ත ගමන් තණ්හා පච්චයා උපාදාන. තණ්හාව නිසා බැඳී යනවා. උපාදාන පච්චයා භව. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා. භව පච්චයා ජාති. ඒ විපාක පිණිස කර්ම සකස් වීම නිසා උපදිනවා. ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. අන්න ආය ආයමත් අර කියන දුක ආය ආයමත් සසරි හැදෙනවා තණ්හාව නිසා. අන්න දුකේ හට ගැනීම කියන්නේ නැවත නැවත දුක සකස් වෙවි යන ආකාරය. පටිච්ච සම්පාදේ සකස් වෙ නැහැටි බලන්න. තණ්හාවේ හට ගැනීමත් සමගම තණ්හා පච්චය උපාදාන. තණ්හාව නිසා බැඳී යනවා. උපාදාන පච්චය භව. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. භව පච්චය ජාති. ආයමත් කොහේ හරි උපදින ආයතන හයක් ඇතුව. සමහර වෙලාවට බිත්තරයක් ඇතුලෙන් වෙන්න පුළුවන්. ආයි කොහේ හරි මව කුසකින් වෙන්න පුළුවන්. තෙත් පරිසරයකින් වෙන්න පුළුවන්. ඒකෝපපාතික වෙන්න පුළුවන්. කොහේ හෝ උපදිනවා තණ්හාව නිසා. ඉපදුනා නම් ආයමත් ලැබෙන්නේ ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අර කියන දුක් දුම්නස් සියල්ලම ආයමත් සංසාරේ ලැබෙනවා. අන්න දුක්ඛ සමුදය ආරි සත්‍ය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා චතුරාරි සත්‍යයේ තුන්වෙනි ආරි සත්‍ය තමයි දුක්ඛ නිරෝධාරි සත්‍යය. දුක නැති කිරීම දුක නිරුද්ධ කිරීම නම් වූ ආරි සත්‍යය. දැන් බලන්න ඔබ තේරුම් ගන්න දුක කියලා කියන්නේ ආයතන හයේ හට ගැනීම, ඒ ආයතන හයේ ලෙඩවීම, ජරාවට පත්වීම, මරණය. ওই විදිහට ඔබ ආයතනයන් මුල් කරගෙන දුක්ඛාරි සත්‍යය තේරුම් ගත්තා. මේ ආයතන හයත් ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධයක් තමයි දුක. ඊළඟට දුකේ හට ගැනීම තමයි තණ්හාවේ හට ගැනීම. තණ්හාවේ හට ගැනීම තමයි දුක්ඛ සමුදය. තණ්හාව හට ගැනීමත් සමගම පටිච්ච සම්පාදයක් හැදිලා සසර ගමන සකස් වෙනවා. දැන් අපි විමසලා බලන්නේ එහෙමනම් දුක නැති කිරීම කියන්නේ මොකක්ද? නිවන කියන්නේ මොකක්ද? දුක නැති කිරීම කියන්නේ දැන් දුකේ හට ගැනීම කියන්නේ තණ්හාවේ හට ගැනීම නම් එහෙමනම් දුක නැති කිරීම කියන්නේ තණ්හා නිරෝධයයි. කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔය බුදුදහමේ නිවන කියන්නේ මොකක්ද කියලා, බුදුරජාණන් වහන්සේ නිවන කියලා පෙන්නලා දුන්නේ තණ්හක්ඛයෝ රාද නිබ්බාන. රාද කියන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ රාද නිවන කියලා කියන්නේ තණ්හක්ඛයෝ, තණ්හාව ෂේ කිරීමයි, තණ්හාව නැති කිරීමයි. නිවන කියන්නේ තණ්හාව දුරු කිරීම, තණ්හාව නැති කිරීමයි නිවන. එහෙමනම් තණ්හාව නැති කරන්න තියෙන්නේ කොහෙද? යම් තැනකද තණ්හාව හටගත්තේ ඒ හටගත් තැනයි තණ්හාව නිරුද්ධ කරන්න ඕනේ. ඇසේ හටගත්ත තණ්හාව, කනේ හටගත්ත, නාසයේ හටගත්ත, දිවේ හටගත්ත, ශරීරේ මුල් කරගෙන හටගත්ත, මනස මුල් කරගෙන හටගත්ත. මේ ආයතන හය ඇසුරු කරගෙන පවතින සකස් වෙන
රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ ගැන තණ්හාව හටගත්තා. එහෙමනම් දුරු කරන්න තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයත්. මේ ආයතන හය මුල් කරගෙන හටගත්ත පංච උපාදානස්කන්ධය ගැනත් තමයි තණ්හාව දුරු කරන්නට තියෙන්නේ. අන්න ඒක තමයි දුක්ඛ නිරෝධය. යෝ තස්සායේව තණ්හා, යම් තණ්හාවක් ඇද්ද අශේෂ විරාග නිරෝධෝ, ඒ තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ කරන්නට ඕන. ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ. ඒක දුරු කරනවා, බැහැර කරනවා. තණ්හාවක් ගැන යම් ඇල්මක් තියෙනවා, ඒ ඇල්ම දුරු කරනවා. ඒ ගැන ආලය රහිත වෙන අනාලයෝ. එතකොට මේ හැම වචනයකින්ම පෙන්වන්නේ තණ්හාව ශේ කිරීම, තණ්හාව දුරු කිරීම, තණ්හාව බැහැර කිරීම. එහෙමනම් ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය ගැනත්, මේ ආයතන හය මුල් කරගත්ත පංච උපාදානස්කන්ධය ගැනත් තමයි තණ්හාව දුරු කරන්නට තියෙන්නේ. එහෙම තණ්හාව දුරු කරන්න නම් තණ්හාව හටගත්ත හේතුව නැති කරන්න ඕන. තණ්හාව හටගත්තේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන තියෙන අවිද්‍යාව නිසායි. එහෙමනම් ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන තියෙන අවිද්‍යාව දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගන්න නම් ඒ ආයතන හයත් පංච උපාදානස්කන්ධෙත් ඇත්ත ඇති සැටියෙන් බලන්න ඕනේ. අන්න එතකොටයි ඒ ගැන තියෙන අවිද්‍යාව දුරු වෙන්නේ. ඇත්ත තමයි මේක අනිත්‍යයි, මේක දුකයි, අනාත්මයි, අසුබදී අසුබ දෙයක් හැටියට බලන්න ඕන. හැබැයි අවිද්‍යාව කියලා කියන්නේ අපි දකින්නේ සංඥා විපල්ලාස තුල අනිච්චේ නිච්ච සංඤේ. ඇත්තටම අනිත්‍ය දෙයක් වුණත් අපි නිත්‍යයි කියන සංඥාවෙන් ඒක පිළිගන්නවා. ඇත්තටම දුකක්, ඒ වුණාට දුක්ඛේ සුඛ සංඤේ, ඒක සැපයක් කියන සංඥාවෙන් ඒක පිළිගන්නවා, බැසගන්න. අනාත්ම දේ තුල ආත්ම සංඥාවෙන් බැසගන්න. අසුබදී සුබයි කියන සංඥාවෙන් බැසගන්න. මෙන්න මේ සංඥා විපල්ලාස වැරදි දැක්ම නැති කරගන්න නම් අනිත්‍යදී අනිත්‍යයි කියලා විමසන්න ඕනේ. මේක දුක් දේ දුකක් හැටියටම යථාර්ථය ඒ විදිහටම දකින්න ඕනේ. අසුබදී අසුබ වශයෙන්, පිළිකුල් වශයෙන්, ආදීනව හැටියට ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන් බෙද බෙදා අනාත්මදී අනාත්ම වශයෙන් බලන්න ඕනේ. ඒ බලන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයත්. මේ ආයතන හය මුල් කරගෙන හටගත්ත පංච උපාදානස්කන්ධය ගැනත් තමයි අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ආයතන ඔස්සේ හටගන්න පංච උපාදානස්කන්ධේම විදර්ශනා නුවණකින් දියුණු කරන ලද විදර්ශනා නුවණක් තුළ ඉඳන් හොඳට විමස විමස බලන්නට ඕනේ. අන්න එහෙම බැලීම තුළ ඒ ගැන හටගත්තා වූ තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වුණා කියන්නේ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳියාම නිරුද්ධ වෙලා යනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. බැඳියාම නිරුද්ධ වෙනකොට විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට ඉපදීමක් නැහැ. කර්මයක් හැදිලා නැත්නම් උපදින්නේ නැහැ. මව කුසින් උපදින්න තැනකුත් නැහැ. බිත්තරයක් ඇතුලින් උපදින්න හේතුවකුත් නැහැ. තෙත් පරිසරයෙන් හෝ උපපාතික හෝ උපදින්න සකස් වෙච්ච කර්මයක් නැහැ. ඉපදීම නිරුද්ධයි. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජಂತಿ. අන්න ඉපදීමක් නැත්නම් වයසට යන්න කෙනෙක් නැහැ. ලෙඩ වෙන්න දෙයක් නැහැ. ජරාවටපත් වෙන්න දෙයක් නැහැ. මැරි යන්න දෙයක් නැහැ. ශෝක වැළපීම් දුක්ඛ දෝමනස්ස සියල්ල නිරුද්ධ වෙලා අවසන් වෙලා යනවා. අන්න බුදුරජාණන් වහන්සේ නිවන හැටියට පෙන්වලා දුන්නේ මෙන්න මේ තණ්හාව දුරු කිරීම. ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන තියෙන තණ්හාව දුරු කිරීමයි නිවන හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ පිණිස අනුගමනය කළ යුතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. දුක නිරුද්ධ කරන, දුකෙන් මිදෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය මාර්ගය හොයාගන්න තමයි සාරා සංකීය කල්ප ලක්ෂයක් පුරා සසර අනන්ත කැපකිරීම් කරගෙන කරගෙන ඇවිල්ලා සම්බුද්ධත්වයට පත් වෙන ආත්මෙත් අවුරුදු 6කට ආසන්න කාලයක් අනේක විද දුෂ්කර ක්‍රියාවන් කරලා මහා දුකක් විඳලා බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වුණේ ওই චතුරාරි සත්‍ය. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තිපරිවට්ටම් ද්වාදසාකාරම් හැටියට උන්වහන්සේ අවබෝධ කරගත්තේ ওই සත්‍ය. උන්වහන්සේ පළවෙනි ධම්ම දේශනාවේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ලෝකයට පෙන්නලා දුන්නා
පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු. කවදාවත් නොඇසූ විරූ ධර්මයන් ගැන චක්කුන් උදපාදි දහම් ඇස පහළ වුණ. ඥානං උදපාදි ඥානේ පහළ වුණ. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණ. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණ. ආලෝකෝ උදපාදි ආලෝකේ පහළ වුණ. තථාගතයන් වහන්සේ කාම සුකල්ලිකානු යෝගයත් අත්තකිල මතානු යෝගයත් කියන සමහරු කියන්න ගත්තා මේ ආයතන හයටත් මේ ඉන්ද්‍රයන් පිනවල ශරීරයට සැපදීලා තමයි විමුක්තියක් ලබන්න තියෙන්නේ. ඒ කාම සුකල්ලිකානු යෝග අන්තය. සමහරු මේ ආයතන හයට අන්ත දුක්දීලා දුක්දීලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා හිතපු පිරිසක් හිටියා. ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරමින් මේ සියල්ල අත්හදා බැලුවා. උන්වහන්සේටම තේරුණා ශරීරයට දුක්දීලා විමුක්තියක් ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ අන්තෙත් අතහැරියා. ඒ තේතේ උභෝ අන්ති මේ අන්ත දෙකෙන් තොර අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා මධ්‍යම ප්‍රතිපදාවක් තථාගතයන් අභිසම්බුද්ධ තථාගතයන් වහන්සේ විශේෂයෙන් හොයාගත්තා. ඒ මාර්ගයේ තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි දුක අවබෝධ කරගන්න, තණ්හාව ප්‍රහාණය කරන්න, නිවන සාක්ෂාත් කරන්න වැඩි යුතු මාර්ගය. මේ ආර්ය සත්‍යයන්ට වෙන වෙනම කෘත්‍යයන් තියෙනවා. දුක නැමැති ඒ ආර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි. ඒක තමයි දුකේ කෘත්‍ය අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම තණ්හාව ප්‍රහාණය කළ යුතුයි. ඒක තමයි දුක්ඛ සමුදය කළ යුතු කෘත්‍ය ප්‍රහාණය කළ යුතුයි තණ්හාව. දුක නැතිවීම නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒක තමයි දුක්ඛ නිරෝධේ කෘත්‍ය. මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතුයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩිය යුතු දෙයක්. එතකොට අන්නේ වැඩිය යුතු නිවරදි නිවන් මඟ එදා බෝධි මූලයේදී උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසායි අපි සුගතෝ කියන්නේ. මේ ලෝකේ සුන්දරම නිවන් මඟ කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව චතුරාර්ය සත්‍යය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ කියන. මේ ලෝකයේ තියෙන මාර්ග අතරින් සුන්දරම නිවන් මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගත්ත නිසා, ඒ මාර්ගය ගමන් කරගත්පු නිසා සුගතෝ කියනවා. අන්න ඒ නිසා මෙන්න මේ ක්‍රමයට ඔබ චතුරාර්ය සත්‍ය ගැන ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ තුල පිහිටලා ධර්මයේ නුවණින් විමස විමස බලන්න. දැන් මේ ඉගෙනගත්ත දේ තමා තුළට පමුණවාගෙන තමා තුළින් දකින්න උත්සාහ ගන්න. මේ ධර්මයේ ඕපනායිකයි. ඕපනායිකයි කියන්නේ තමා තුළින් දැකිය යුතු දෙයක්. තමා තුළට පමුණවාගෙන විමසාගත යුතු දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට දැන් මේ චතුරාර්ය සත්‍යය. ඔබ ඇහුවා ඇස අනිත්‍ය වශයෙන් බලන්න ඕන. මේ ඇහැට පේන රූප අනිත්‍යයි. ඇහි විඥානය අනිත්‍යයි. ඊළඟට ඇහි ස්පර්ශය අනිත්‍යයි. ඒ නිසා හටගන්න විඳීම්, හඳුනා ගැනීම්, චේතනා, ස්පර්ශ මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් බලන්න කියලා අන්න ධර්මයෙන් අපි ඉගෙන ගත්. ඇස කන නාසයේ දිවකය මනස කියන ආයතන හය තුලයි තණ්හාව හටගන්න. තණ්හාව නිරුද්ධ කරන්න නම් ආයතන හය ගැන තියෙන අවිද්‍යාව දුරු වෙන විදිහට මේ ආයතන හයත්, ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හොඳට නුවණින් විමසීමස බලන්න ඕනේ. දැන් මේ දේ අහපු කෙනා ආර්ය ශ්‍රාවකයා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ඔහු කරන්නේ ඔහුට බාහිරින් ලැබෙනව කාරණා දෙකක්. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මීය ඒ අයුරින් අපිට අහන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන්. දැන් කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය ඇහුවට පස්සේ මේ ධර්මය අවබෝධ කරන්න නම් ඔබ තුල ඔබ ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අහපු ධර්මයට අනුව, ඇසු ධර්මයට අනුව නුවණින් විමසීමේ හැකියාව. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. ඊනඟට ධර්මානුකූලව ජීවත් වීම, ධම්මානුධම්ම ප්‍රතිපදා. ඒ කියන්නේ සීලේක පිහිටමින් දැන් මාර්ගේ වඩන්නා සීල සමාධි ප්‍රඥා සිල්වත් කෙනා තුලයි සමාධියක් වැඩෙන්නේ. එහෙම සීලවන්ත සමාධියක් වඩන කෙනා තුල සමාධිමත් හිතක් තුලයි ප්‍රඥාව වැඩෙන්නේ. අන්නේ පිණිස ධම්මානුධම්ම ප්‍රතිපදාවක ධර්මයට අනුකූල ජීවන රටාවක් ඔබ ගත කරන්න දක්ෂ වෙන්න ඕන.
ඔබ යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියන්නේ ඔබ ඇහැ අනිත්‍යයි කියලා ඇහුවා. දැන් ඔබ විමසල බලනවා, ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? තමා තුලින් විමසල බලනවා, ඇත්තටම මගේ කනත් අනිත්‍යද? මගේ නාසය අනිත්‍යද? මේ දිව කය මනස අනිත්‍යද කියලා තමා තුලින් විමසනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියන්නේ. එහෙම තමා තුලින් විමසනකොට තමන්ට තේරෙනවා ඇත්තනේ නම් මේ ඇහැ ලෙඩ වෙනවා. මේ ඇහැ වයසට යනවා. මේ ඇහැ ජරාවටපත් වෙනවා. මේක කුණු වෙලා යන ඇසක්, ලෙඩ වෙන ඇසක්, ජරාවටපත් වෙන ඇසක්. මගේ මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හයමත් ලෙඩ වෙනවා. තුවාල හැදෙනවා, කුණු වෙනවා, මැරි යනවා. මැරුණට පස්සේ මේවා කුණු වෙලා පස් වෙලා යනවා. මම වගේම මේ ඇහැ කන නාසය දිව කය මනසට ඇලුම් කරපු ආස කරපු කෝටි ප්‍රකෝටි ගණන් මේ ලෝකෙ ජීවත් වුණා. ඒ සියලු දෙනා මිය පරලව ගියා. ඒ අය ගෑස් කන් නාස මේ ඔක්කුම අද පොළොව හාරලවත් හොයන්න නෑ. ඔක්කොම කුණු වෙලා පස් වෙලා ගියා. එහෙමනම් මගේ ඇසත් යම් දවසක කුණු වෙලා පස් වෙලා මේ මහා පොළොවටම පස් වෙලා යනවා. මේක අනිත්‍යයි, දුකට අයිති දෙයක්. මම මගේ ආත්මයයි කියලා මේ ඇස කන නාසී දිවකය මනස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදියට පවත්වන්න බෑ. අන්න නුවණින් විමසලා, තමා තුලින් විමසලා විමසලා ඒ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කාරණේ තමා තුලින්ම වටහා ගන්න දක්ෂ වෙනවා. ඔය විදිහට මේ ආයතන හයත් මුල් කරගෙන හටගන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ගැනම ඔබ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුබදී අසුබ වශයෙන්, දුක්දී දුකක් වශයෙන්, අනාත්මදී අනාත්ම වශයෙන් නිතර නිතර විමසනවා නම් ඔබට මේ අනිත්‍ය ධර්මයේ තමා තුලින්ම වටහාගෙන මේ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන තියෙන තණ්හාව දුරු කරගෙන ධර්මාවබෝධයේ පිණිස ඔබේ ජීවිතයේ ධර්මීය පැත්තට හරව ගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ආයතන හය මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධේම විමසලා උතුම් ධර්මයේම අවබෝධ කර ගැනීම පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ඔබ දැන් ගත කරන ජීවිතය සාර්ථකව ගත කරලා ඉන් අනතුරුව මරණින් මතු තවත් සැපවත් ජීවිතයක් ලබා ගන්නට, එහෙම නැත්නම් නිවන් මාර්ගය අවබෝධ කර ගන්නට අවැසි ධර්ම කාරණාවන් පිළිබඳව පැහැදිලි කර දෙමින් අද දවසේ සිරස FM දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වූ හොරණ වැලිපත ශීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී 7ට දම්සක්නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව තියෙනවා. හෙට ධර්මදේශනය පවත්වන්නේ රාජකීය පණ්ඩිත පූජ්‍ය නෙළුවාකන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේ විසින්. එහෙමනම් හෙටත් රාත්‍රී 7ට අපි ධර්ම ශ්‍රවණය සඳහාම ගෙහමු. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.